විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද 15 දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු සියල්ල එනහිට තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දේශන පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව පවසන්නේ මෙය සම්පූර්ණයෙන් සාර්ථක විකල්පයක් වන්නේ නැති බවයි. වර්ජනයේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුවත් කළා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම අනාගතයේදී විනාශ වී යනු ඇති බවයි. එළඹෙන සතියේ සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සංගම් සමග සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කළේ. මේ අතර විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීමේදීද වර්ජනයෙන් බලපෑම් එල්ල වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ළමයි විශ්වවිද්‍යාලවල ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතරසත්යන් නිර්මාණය වෙලා තියෙන ප්‍රවේශාංශයේ ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා ඔවුන්ට නිකුත් කරන උපදෙස් අත්පොත මුද්‍රණය කිරීමට අවශ්‍යතාවය තියෙන. ඒ සඳහායි කෝටිපත් බලලා ඒ අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍යතාවය තියෙන මේ මොහොතේ මේ නමුදු මුද්‍රණය කරන්න සැලසුම් කරපු දේවල් සියල්ල නතර වෙලා තියෙන. මේ හේතුවෙන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාන් පස්සේ ළමයි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළත් කර ගැනීම කලකේ යුතු කාලයක් කල් යන පුළුවන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයාට කියනවා ඔබතුමාලා තමයි 2016-17 කියන චක්‍රයක නිකුත් කරලා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදු කරේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක සභාව තමයි යෝජනා කරන්නේ MCA දීමනාව 75%කින් වැඩි කරන්න. හැබැයි MCA දීමනාව 75%කට මේක වැඩි වෙලා නැහැ. ඒක නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාවට යුතුයකමක් තියෙනවා මේ වෙලාවේදී වගකීමක් තියෙනවා මෙම ගැටළු විසඳීම සඳහා. කිසිම විශ්වවිද්‍යාලයක දේශන පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම විභාග කටයුතු පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම ඊයේ දින වලට අත්‍යවශ්‍ය සේවා වලින් පවා ඉවත් වෙනවා. එතකොට අපි දකිනවා මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතියේ ගොඩක් නිවාසිකාගාර වෙන සිසුන් ඔවුන්ගේ ගෙවල් බලාපිටත් වෙන එක අපි මේ දවස්වල දැක්කා. අපේ වැටුප් කප්පාදු කිරීමක් තියෙන්නේ. ඒ වැටුප් කප්පාදු කිරීමේ සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දිය යුතු ඒ හා සමානව මේ ළඟදී ඇතිවෙච්ච අනිකුත් අරමුණු තමයි MCA දීමනාව සම්බන්ධව ඒ අදාළ අරමුණු දෙක වෙනුවෙන් තමයි විශ්වවිද්‍යාල විධායක නිලධාරී සංගමය මේ වෙනකොට අඛණ්ඩ වැඩවර්ජනේ නිල්ලා සිටින්නේ. දේශපාලන විසඳුමක් ලබා දීලා මේ ප්‍රශ්නේ හැකි ඉක්මනින් निराකරණය කළ දෙන්න කියලා තමයි විශ්වවිද්‍යාල පද්ධති විධායක නිලධාරීන් පුන පුනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. අපි රජයට බල කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න. නැත්තම් අපි මේ විශ්වවිද්‍යාල වැඩවර්ජනේ දිගටම අරගෙන යනවා. රජයට ඕන බව පේන්නේ නැහැ මේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කරගන්න. අපිට පේන විදිහට රජයට ඕනේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටෙන්න. මේ අතර ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේද අද 3 දිනටත් ක්‍රියාත්මකයි. පවතින වර්ජනය නිසා නිවෙස්වල සිදුවන ස්වභාවික මරණවල ඉදිරි කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වීමෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තා වෙනවා. මේ අද පානදුර පරත්ත බටහිර 672D ග්‍රාම නිලධාරී වසමෙන් වාර්තා වූ එවැනි පුවතක්. දැන් ඊයේ 12ට වගේ තමයි නැති වෙලා තියෙන මේ වයස මේ ගොඩාක් දුප්පත් අසරණ මිනිස්සයා. දැන් මරණය අවසන් කටයුතු කරන්න විදියක් නැහැ මේ ග්‍රාම නිලධාරීන්ගේ වැඩ වර්ජන නිසා. රජ නිලධාරීන් 5 දිනක් කොට්ටාසෙකට ඉන්නවා. වැඩ පවරන්නේ නැතුව මේ වගේ වැඩ කිරීමෙන් අපහසුතාවයට පත් වෙන්නේ මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු. අනිත් ප්‍රශ්න විසඳන්න 225 ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳන්න එක ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ බලපාන්නේ මිනිස්සුන්ට. එහෙනම් තමයි මේ කරුණා කරලා විසඳන්න මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු සමාජයේ කොහොමද කටයුතු කරන්නේ? රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.